ගරු කතානායකතුමනි, අගමැතිතුමියනි, ඇමතිවරුනි, විපක්ෂනායකතුමනි, ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද දිනය අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතාම සුවිශේෂී දිනයක්. දශක ගණනාවක් අපේ රටේ දේශපාලන බලය ප්‍රධාන දේශපාලන කඳුරු දෙකක් අතර හුවමාරු වෙමින් තිබුණා. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී එම දේශපාලන බලය අලුත් කඳවුරක් එනම් අපි වෙත එම දේශපාලන බලය ලැබුණා. ඒ ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතාමත් විශේෂ අවස්ථාවක්. ඒ ජනවරම විශාල කරුණු ගණනාවකින් සමන්විත වී තිබෙනවා. අපේ රටේ ගොඩනැගුණු මේ ඡන්ද ක්‍රමයේ යටතේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් එම ජනමරම් විසින් ලබා දී තිබෙනවා. ඒ ප්‍රමාණාත්මක අගයක්. නමුත් ඒ ප්‍රමාණාත්මක අගය ඉක්මවා යන ගුණයක් මෙම ජනවරම තුළ තිබෙනවා. ඒ තමයි දීර්ඝ කාලයකට පසුව ලංකාවේ දේශපාලන පරිවර්තනයක් නව ආණ්ඩුවක් ගොඩනගා ගැනීම වෙනුවෙන් උතුරද දකුණද නැගෙනිරද බටහිරද ආදී සියලු පළාත් සියලු ජන කණ්ඩායම් මෙම ජනවරමට දායක වී තිබෙනවා. මහත්වන දීර්ඝ කාලයක් අපේ රටේ දේශපාලන ව්‍යුහය දේශපාලන බල කඳවුරු ගොඩනැගී තිබුණේ සමහර විට පළාත් ලෙස දේශපාලන කඳවුරු බල කඳවුරු ගොඩනැගිලා තිබුණා. සමහර අවස්ථාවල ජාතිකත්වයන් අනුව අදාන ආගම් අනුව දේශපාලන බල කඳවුරු ගොඩනැගිලා තිබුණා. එනිසා එවැනි දේශපාලන බල කඳවුරු වල අවසන් ප්‍රතිඵලය වන්නේ ජනතාව එකිනෙකා අතරින් දුරස් වීම, ජනතාව එකිනෙකා අතර සැකය අවිශ්වාසය වර්ධනය වීම. ජාතිවාදයේ යම් දේශපාලන කඳවුරක න්‍යායපත්‍රය බවට පත්වෙනවා නම් ඒකේ අනිවාර්ය ප්‍රතිඵලය තමයි ඒකට එරෙහිව නැවත අනිත් පාර්ශ්වයෙන් ජාතිවාදයක් පෝෂණය වීම. ජාතිවාදී එක තැනක පවතින්නේ නැහැ. එක් ජාතිවාදයක් විසින් අනිත් ජාතිවාදී පෝෂණය කරනවා, වර්ධනය කරනවා. එය දිගු ඉතිහාසයක් අපේ රටේ දේශපාලනෙත් සමාජෙත් අපි අත්විඳලා තිබෙනවා. නමුත් සියලු ජන කණ්ඩායම් සියලු පළාත්වල විසින ජනතාව අප කෙරෙහි විශ්වාසය තබලා අප වෙත බලය ලබා දී තිබෙනවා. ඒ විශ්වාසය තබූ ජනතාවට පළමු කොටම අපේ ගෞරවය, අපේ ස්තුතිය පුද කරන්න කැමතියි. ඒ වගේම අප කෙරෙහි විශ්වාසය නොතබුවත් වෙනත් දේශපාලන ව්‍යාපාර කෙරෙහි විශ්වාසය තබලා තිබෙන ජන කණ්ඩායම් ඉන්නෝ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවයයි. ප්‍රජාතන්ත්‍රවාදී යනු තනි පක්ෂයක් වටා තනි මතයක් වටා සියලු ජනතාව ඒකරාශී කිරීම නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රධාන ගති ලක්ෂණේ විවිධ මතවාද ධර්ම දේශපාලන කඳවුරවල පැවැත්ම, විවිධ ආර්ථිකමය දේශපාලන ප්‍රතිපත්ති මත දේශපාලන කඳවුරවල පැවැත්ම. එනිසා අපි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස තනි පක්ෂ පාලනයක් කිසිසේත්ම අපේක්ෂා කරන්නේ නැහැ. අපි අපේක්ෂා කරන්නේ බහුපක්ෂ දේශපාලනයේ ප්‍රතිපත්තියම ලෙස අපි පිළිගනු ලබනවා. එනිසා අපිට ඡන්දෙ නොදුන් විශාල ජනතාවක් ඒ වගේම ඉන්න බව අපි දන්නවා. අපේ ආණ්ඩුවේ වගකීම තමයි අපිට ඡන්දෙ දුන් ඡන්දෙ නොදුන් ඒ සෑම ජන කණ්ඩායමක් මේ රටේ පුරවැසියන්. ඒ පුරවැසියන්ගේ වමනාවන්, ඒ පුරවැසියන්ගේ බලාපොරොත්තු ඉටුකිරීම අපේ වගකීම. එනිසා මහා සහ අපේ රජයේ ඒ ජනතාවන්ගේ උවමනාවන් ඉටු කිරීම සඳහා බැඳී සිටනවා, වග වෙනවා. ජනතාව සහ අපි අතර මැතිවරණයේදී බැඳීමක් ඇති වෙනවා. ඒ බැඳීම තමයි අප විසින් ඔවුන්ට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන සහ අපේ අදහස් සරහා අපේ අනාගතයේ කෙසේ විය යුතුද කියලා කරුණු ඉදිරිපත් කරන. ඒ කෙරෙහි විශ්වාසය තබන ජනතාව අපට ඡන්දය ලබා දෙනවා. දැන් ජනතාවගේ බැඳීමේ ඔවුන්ගේ පංගුව ඉටුකොට අමාරයි. ඔවුන් අපි වෙත බලය ලබා දී තිබෙනවා. දැන් අපට තිබෙන්නේ ජනතාව වෙනුවෙන් අපේ පංගුව ඉටු කිරීම.
එනිසා මාත් අපේ රජයත් ඒ ජනතාව අතර තියෙන බැඳීම කිසිසේත්ම උල්ලංඝනය වෙන්න ඉඩ නොදී මේ පාලනය පවත්වාගෙන යන්න බැඳී සිටිනවා ඒ පිළිබඳව වග වෙනවා. ඒ වගේම මේ මැතිවරණ ව්‍යාපාරයේදී මේ ගොඩනැගුණු අපි පළාත් හැටියට දුරින් හිටියට සංස්කෘතික වශයෙන් වෙනත් අනන්‍යතාවයන් තිබුණට භාෂාමය වශයෙන් අපි වෙනත් භාෂාවන් කතා කරාට ආගමික වශයෙන් අපි වෙනස් ආගම් මෙදෙව්වාට හැබැයි අපි එක අරමුණකට ගොඩනැගුණු බව එක අරමුණක් වෙනුවෙන් පෙළගැසුණු බව මේ මැතිවරණදී පෙන්වුම් කොට තිබෙනවා. එනිසා අපේ රටේ දීර්ඝ කාලයක් ජනතාවගේ ප්‍රාර්ථනාවක් බවට පත්තුණු ජාතික සමගිය ගොඩනැගීමේ ඉතාමත් ප්‍රබල අවස්ථාවක් දැන් නිර්මාණය වී තිබෙනවා. අපේ දේශපාලන විවිධ මතිමතාන්තර දරන්න පුළුවන්. හැබැයි මම ඔබට එකක් වගකීමෙන් කියනවා. යලි අපේ රටේ ජාතිවාදී දේශපාලනයට ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම කවර පන්නේ හෝ ආගමික අන්තවාදයක් ඉසෝසවන්න ඉඩ දෙන්නේ නැහැ. අපි ඇති තරමට ජාතිවාදී ගැටුම් වලින් පීඩාවට පත්වුණු ජනතාවක්. මේ මහ පොළොව ඇති තරම් ලේ වලින් තෙත් වෙලා තිබෙනවා. ගංගා පිරෙන්න කඳුළු ගලලා තිබෙනවා. එකිනෙකා අතර සැකය, අවිශ්වාසය, ක්‍රෝධය ඇති තරම් වර්ධනය වී තිබෙනවා. අද මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අපේ වගකීම තමයි අපේ අනාගත දරු පරම්පරාවට එවැනි රාජ්‍යයක් නිර්මාණය නොකිරීමේ වගකීම අපි සතුව තිබෙනවා. දේශපාලන ක්‍රීම සඳහා අපිට අවශ්‍ය ඕනෑම සටන් පාඨ තියෙන්න පුළුවන්. ආර්ථිකමය සටන් පාඨ, ප්‍රජාතන්ත්‍රවාදීමේ සටන් පාඨ ඕනතරම් තියෙන්න පුළුවන්. හැබැයි කිසිවෙක් අපේ රටේ යලි දේශපාලන බලය අත්පත් කරගෙන වෙනුවෙන් ජාතිවාදී ආගම්වාදී සටන් පාඨ ගොඩනැගීමට ඉඩ නොදෙන බව මම ඔබට සාතික කරනවා. ඒ වගේම මේ ජනවරමේ තවත් ප්‍රධාන අපේක්ෂාවක් තිබුණා. ඒ අපේක්ෂාව තමයි අපේ රටේ දීර්ඝ කාලයක් ගොඩනැගීමෙන් ආපු මේ අයහපත් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ උවමනාව තිබුණා. මා මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරේ 2000 වසරේදී. මා මේ පාර්ලිමේන්තුව අවුරුදු 24ක් අඛණ්ඩව නියෝජනය කොට තිබෙනවා. හැබැයි අවුරුදු 24 තුළ අපි ප්‍රායෝගිකව මගේ ඇස්වලින් මම දැකලා තිබෙනවා මේ පාර්ලිමේන්තුවේ පිරිහීමට භාජනය වූ ආකාරය. මේ පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳ වැටුණු ආකාරය. ඒවා අපි ප්‍රායෝගික අත්විඳලා තිබෙනවා. මේ සභාගර්භයේ තුලත් සභාගර්භයෙන් පිට පොදු ජනතාව තුලත් මේ පාර්ලිමේන්තුව කෙරෙහි තිබුණු ගෞරවය ක්‍රමානුකූලව කඩා වැටුණු හැටි, එය උත්තරීතර ගරු කළ යුතු තැනක සිට ජනතාවට සතුරු, ජනතාව පළවැහැරිය යුතු, ජනතාවගේ ක්‍රෝධයට, වෛරයට, අවඥාවට පත්වුණු තත්ත්වයකට පත් වී තිබෙනවා. මම හිතන්නේ නෑ එහෙම පාර්ලිමේන්තුවක් අපේ රට පාලනය කිරීමට සුදුසුයි කියලා. එම පාර්ලිමේන්තුව තවදුරටත් අපේ රටේ ජනතාවට නායකත්ව දීමට සුදුසු නැහැ. එම පාර්ලිමේන්තුව තවදුරටත් අපේ රටේ ජනයාගේ, මහජනතාවගේ මූල්‍ය බලය හැසිරීමට සුදුසු නැහැ. එවැනි පාර්ලිමේන්තුවක් තවදුරටත් ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කරන්නට සුදුසු නැහැ. නම් මොකද්ද කර යුතු වන්නේ? ජනතාවගේ මූල්‍ය බලයේ ප්‍රධාන හැරවුම තිබෙන, ප්‍රධාන මෙහෙයුම තිබෙන පාර්ලිමේන්තුව. ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කිරීමේ ප්‍රධාන අයිතිය තිබෙන පාර්ලිමේන්තු. තවදුරටත් ජනතාවගෙන් ඈත්තුණු, ජනතාවගෙන් විතැන්ුණු පාර්ලිමේන්තුව බවට පත්වීමට කිසිසේත් මෙදෙදී යුතු නැහැ. එනිසා මේ ජනවරම තුල ප්‍රධාන වශයෙන් තිබෙන මේ පාර්ලිමේන්තුවේ ගෞරවය සහ පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ආරක්ෂා කරන්න. මා හිතනවා මේ පාර්ලිමේන්තුව අද සමන්විත වෙන්නේ අලුත් මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයකින්. එනිසා යහපත් පුරුදු වේගයෙන් පුරුදු කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් මේක. මා හිතනවා අපේ වර්තමාන කතානායකතුමත්, විශේෂම කාර්ය මණ්ඩලයක් තේරීපත් වී තිබෙන ඔබතුමාලත් සියලු දෙනා යලි මේ පාර්ලිමේන්තුව අලුත් ගුණයකින් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සහාය ලබා දීවි කියලා. එසේ සහාය ලබා දුන්නේ නොදින්නේ නම් තවදුරටත් මේ පාර්ලිමේන්තුව ජනතාවට සැඟවුණු ගුහාවක් නොවේ. මේ පාර්ලිමේන්තුවේ ඇති තරමටම නූතනේ තාක්ෂණ මාධ්‍ය ඇති වී තිබෙන දියුණුව අනුව දිනපතා සිදුවෙන හැම සිදුවීමක්ම මහජනයාට විවෘතයි. තවදුරටත් මහජනයාට හොරෙන්, මහජනයාට සැඟවුණු මධ්‍යස්ථානය බවට මේ පාර්ලිමේන්තුව පත්වන්නේ නැහැ. අපි තව තවත් උත්සාහ කරමින් තිබෙන්නේ මේ පාර්ලිමේන්තුව මහජනයාට විවෘත මධ්‍යස්ථානය බවට පත් කරන්න. අපි හැමදෙනාම මහජනයාගේ නියෝජිතයෝ නම්
අපි නිරන්තරයෙන් අපි කතා කරනදී අපි හැසිරණ විදිය අපේ අදහස් දැක්වීමේ සියල්ල මහජන ඉදිරියේ පරීක්ෂාවට භාජනය වෙනවායි කියන ස්ථාවරයක අපි සිටිය යුතුයි. අපි කවර හෝ කෙනෙක් කල්පනා කරනවා නම් අපිට බලය ලබා දුන්නාට පසු ඒ අවසානය කියලා ඒ අවසානය නොවේ. ඔවුන්ට ඊළඟ බලහුවමාරුවක් තෙක් ඊළඟ ජනවරමක් උරගා බලන තෙක් අපි පරීක්ෂා කිරීමේ බලයක් මා ජනතාවට තිබෙනවා. එනිසා මා හිතනවා මේ පාර්ලිමේන්තුව ඉදිරි වසර කීපය ඇතුළත මහජනයාගේ පරීක්ෂාවෙන් සමත් වෙන පාර්ලිමේන්තුව බවට පත්විය හැකියි කියලා ඒ සඳහා ගරු කතානායකතුමාගේ මන්ත්‍රීවරුන්ගේ දායකත්වය මා බලාපොරොත්තු වෙනවා. ඊළඟ විශේෂයෙන් මේ ජනවරම තුළ අපි දන්නවා ලංකා ඉතිහාසයේ රාජ්‍ය සේවකයන් වැඩිම ප්‍රමාණයක් ආණ්ඩුවක් වෙත ඡන්ද දීපු මැතිවරණයක් මේක. අපේ රටේ රාජ්‍ය සේවයේ කෙරෙහි පොදු ජනතාවගේ තිබෙන යහපත් චිත්‍රයක් නොවේ. පොදු ජනතාව තුළ රාජ්‍ය සේවයේ කෙරෙහි යම් අයහපත් චිත්‍ර විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ නිරත වෙන අය දිහා බැලුවත් ඒගොල්ලන්ට තමන්ගේ රාජකාරිය පිළිබඳව තමන්ගේ රාජකාරිම ජීවිතය පිළිබඳව තෘප්තියක් නැහැ. එනිසා අපි හැමෝම ඉතිරි වී තිබෙන්නේ ජනතාව සතුටුපත් නොවන රාජ්‍ය සේවයක් සහ සේවයේ යෙදෙන අය තෘප්තිමත් නොවන රාජ්‍ය සේවයක් අපි සපුව තිබෙනවා. එනිසා අපේ පූර්ණ වගකීම තමයි තෘප්තිමත් රාජ්‍ය සේවයක් දෙපාර්ශ්වයටම ජනතාවට සහ එහි වැඩ කරන අයට. එනිසා මේ ජනවරමෙන් ඔවුන් පෙන්නුම් කරපි තිබෙන්නේ මේ යහපත් රාජ්‍ය සේවයක් සඳහා අපි විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අපි විසින් ඉදිරිපත් කරන ප්‍රතිසංස්කරණ වලට ඔවුන්ගේ තියෙන පක්ෂපාතිත්වය අපිට ශක්තිමත් යහපත් රාජ්‍ය සේවකකින් තොරව අපි ඉදිරියට යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ලෝකයේ සෑම රටකම අලුත් හැරවුමක් ලබා ගැනීමේදී දේශපාලන නායකත්වයේ මඟ පෙන්වීම වගේම රාජ්‍ය අංශයේ ක්‍රියාකාරීත්වය වැදගත්. දේශපාලන අධිකාරීන්ට කවර ප්‍රමාණය බලාපොරොත්තු අපේක්ෂාවන් ඉලක්කයන් තිබුණත් ඒ අපේක්ෂාවන් බලාපොරොත්තු ඉලක්කයන් සඳහා මේ වී හැකිවන්නේ ඊට සරිලන අනුගත වෙන රාජ්‍ය සේවයක් නිර්මාණය කරගන්න සමත් වුණොත් විතරයි. එනිසා අපි විශ්වාස කරනවා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් මහජනයාගේ හිතසුව පිණිස වැඩ කරන රාජ්‍ය සේවයක් මේ රටේ යළි ස්ථාපිත කළ යුතුයි. ඒ සඳහා මා හිතනවා රාජ්‍ය සේවකයන් තුලින්ම ප්‍රබල ජනවරමක් අපිට ලබා දී තිබෙනවා. ඒ පිළිබඳ අපි අවධානය යොමු කර තිබෙනවා. ඊළඟ විශේෂම ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදී සහ නිදහස. සෑම පුරවැසියෙක්ම තමන් අදාන ආගම තමන්ගේ භාෂාව තමන්ගේ සංස්කෘතියින් අනුව හුදකලා වීමට ලක්විය යුතු නැහැ. තමන් අදාන ආගම තමන්ට අතිරේක පීඩාවක් ගෙන දෙනවායි කියලා හැඟීමක් ඇතිවිය යුතු නැහැ. තමන්ගේ සංස්කෘතිය තමන්ට අතිරේක පීඩාවක් දෙනවායි කියලා ඇතිවිය යුතු නැහැ. තමන් නියෝජනය කරන දේශපාලනේ තමන්ට අතිරේක පීඩාවක් ගෙන දෙනවායි කියලා හැඟීමක් ඇතිවිය යුතු නැහැ. දේශපාලනික වෙනස්කම් වෙන්න පුළුවන්. මා කලින් කිව් වගේම එක් එක් ජන කණ්ඩායමකට තම තමන්ගේ වූ අනන්‍යතාවයන් තියෙන්න පුළුවන්. හැබැයි නිදහස කියන එක අපි හැම දෙනාට පොදු දෙයක්. ඒ නිසා හැම දිනාටම බියෙන් සැකෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රාජ්‍යයක් නිර්මාණය කිරීම අපේ වගකීම. ඒ වගකීම අපි ඉටු කරන බව ඔබට අපි සාතික කරමු. ඒ වගකීමේ ප්‍රධාන පංගුවක් තමයි යළි අපේ රටේ නීති විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම. නීති විධානයේ ආධිපත්‍ය තහවුරු වෙන්නේ මේ පාර්ලිමේන්තුව තුළ සකස් කරලම නීති තුලින් පමණක් නොවේ. මේ පාර්ලිමේන්තුව විවිධ අවස්ථාවල දීර්ඝ සාකච්ඡා දීර්ඝ විවාද හරහා ඉතාමත් ප්‍රගතිශීලී ශක්තිමත් නීති අපි සම්පාදනය කොට තිබෙනවා. හැබැයි නීති සම්මත කිරීම ප්‍රමාණවත් නැහැ. ඒ නීති නිසි පරිදි ක්‍රියාවේ යෙදී වීතුව තිබෙනවා. ඒ වගේම ජනතාවට නීතිය ක්‍රියාත්මක වෙනවා කියන හැඟීමක් ඇති වී තිබෙනවා. නමුත් පසුගිය කාලේ පුරා අපේ රටේ සිදු වී තිබෙන දේ තමයි නීතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ වැටී තිබෙනවා. තමන්ට යම් අසාධාරණයක් සිදු වුනහම නීති ඉදිරියට ගොස් සාධාරණ ඉටු කරගත හැකි කියන විශ්වාසය බිඳ වැටී තිබෙනවා. තමන්ට යම් අයුක්තියක් සිදු වුනහම ඒ අයුක්තිය විසඳා ගැනීම සඳහා නීතියේ පිහිට පැතිය හැකි කියන විශ්වාසය බිඳ වැටී තිබෙනවා. ඒ කියන්නේ පොදු ජනතාව තුළ නීතියේ සහ විධානයේ ආධිපත්‍ය කරේ තිබෙන විශ්වාසය බිඳ වැටී තිබෙනවා. නීතිය සහ විධානයේ ආධිපත්‍ය ශක්තිමත් කිරීමකින් තොරව යහපත් රාජ්‍යයක් ගොඩනැගීමට අපි කිසිසේත්ම හැකියාවක් ලැබේවි කියලා විශ්වාස කරන්නේ නැහැ. යහපත් රාජ්‍යයක් ගොඩනගනවා නම් ඒ ප්‍රධාන පදනම බවට නීතිය විධානයේ ආධිපත්‍ය සහතික විය යුතුයි.